සුබ සන්ධ්‍යාවක්. ඔබේ කොන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම නජිත් මාතරකේ. මම ගයා ලක්රුවනේ. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. කොරෝනා මෙහෙයුම ජයගත් ශ්‍රී ලාංකිකයන් නිදහස් සුව විදිමින් නිවෙස් බලායයි. උදයංග වීරතුංග ගුවන් තොටේදී අත්අඩංගුවට. ඉන්නවා නම් හදවතට එකගවම එජාපයේ ඉන්න, නැතිනම් යන්න. සජිත් පිලට රණිල් පිලෙන් රතු එලියා. අධිවේගී මාර්ග අධිවේගයෙන් නිම කරන්නයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. ඇන්ටාක්ටිකාවත් රත් වෙයි. චීනයේ වූහාන්වල සිට මෙරටට රැගෙන විත් දියතලාවේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස සාර්ථක නිරෝධායන කටයුතුවලින් අනතුරුව අද සිය නිවෙස් කරා පිටව කියා. මෙතර චීනයෙන් පිටත COVID-19 වෛරසය හෙවත් කොරුණා ව්‍යාප්තවීම මන්දගාමී ස්වභාවයක් ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වුහාන් නගරය ලෝකින්ම හුදකලා කෙරුණේ ඉන් කිසිවෙකුටත් පිටවීම හා ඇතුළුවීම තහනම් කිරීමත් සමගයි. චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනෙකු වුහාන් නගරයෙන් ඉවත් කර ගැනීමට හැකි වුණා. විශේෂ පුහුණුවක් ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය වුහාන් නගරයට ගොස් එහි සිටි සිසුන් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ පසුගිය පළමුවනදායි. අනතුරුවයි සිසුන් දියතලාව යුද හමුදා රෝග නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත රැගෙනිනු ලැබුවේ. ඔවුන්ට උපරිම පහසුකම් සලසන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ අනුව සාර්ථක ලෙස නිරෝධායන ක්‍රියාවලිය නිම කිරීමෙන් පසු පිරිස දියතලාවේ සිට කොළඹ බලා අද පැමිණියා. මේ අතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානමක් නොමැති වුවත් ඒ පිළිබඳ පූර්ණ අවධානයෙන් යුතුව සිටීම වැදගත් බවයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. දවස් 14 ඉවර වෙලා එළියට යනවා රෝග ලක්ෂණ කිසිවක් නොමැතුව ඒ නිරෝගී පුද්ගල විදිහට සමාජයට එනවා. රටට ආදර්ශයක් දීලා තියෙනවා. ඒ නිසා කොරෝනා ජය ගන්න අපිට අපහසු නැහැ. නිරන්තර අවදියෙන් සිටීම තමයි අපිට මේ රෝගේ වළක්වා ගැනීම සඳහා හොඳම දේ. අපිට තියෙන අපේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. ඒක ඊටාම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙච්ච එක අවස්ථාවක් තමයි. තව මාසයක් දෙකක් ගත වෙනකොට කොරෝනා කියන තත්ත්වය ලෝකේ අනතුරක් නොවේ කියන තත්ත්වයට පත් වුණාට පස්සේ අපිට සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්. ඒ අතරතුරේදී අපි කෙටි විවේක හෝ ලබා නොගත යුතුයි කියන එක තමයි රජයේ වෛද්‍යාරින් සංගම විදිහට අපි යෝජනා කරන්නේ. මේ අතර කොරෝනා වැළඳීමෙන් පුද්ගලයන් 1383 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාවද 63,851 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මියගේ පිරිස අතර සෞඛ්‍ය සේවකයන් 6 දෙනෙකුද සිටිනවා. සහන සේවාවල නිරත වූ සෞඛ්‍ය සේවකයන් 1,716 දෙනෙකුට රෝගී වැළඳුණා. චීනෙන් පිටත මෙතෙක් වාර්තා වී ඇත්තේ මරණ 3ක් පමණයි. ඒ හොන්කොන්, පිලිපීනය හා ජපානයයි. 80 දිවිය පසුකර සිටි ජපන් කාන්තාවක කොරෝනා රෝගී වැළඳීමෙන් මිය ගොස් තිබෙනවා. ඒ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සමග කිසිදු සම්බන්ධතාවයක් නොතිබීම විශේෂත්වයක්. මින් පෙර හොන්කොන්හි සහ පිලිපීනයේ මියගිය පුද්ගලයන් දෙදෙනාම හුබෙයි ප්‍රාන්තයේ සංචාරය කර ආපසු පැමිණි අයයි. ජපානයේ යොකොහමාහි නිරෝධායනයට ලක් කළ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ පුද්ගලයන් 3,700 දෙනා සම්බන්ධයෙන් තවමත් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කරමින් තිබෙනවා. එහි යාත්‍රා කරන මකින් ඔවුන්ගේ කාමරවලට සීමා කිරීමට නෞකාවේ බලධාරීන් කටයුතු කර තිබෙනවා. රෝගී පාලනය කිරීමේදී දැකූ අකාර්යක්ෂමතාව හේතුවෙන් හුබේ ප්‍රාන්තයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු තනතුරුවලින් පහ කිරීමටද චීන රජය පියවර ගත්තා. මිග්‍යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. කටුනායක ගුවන්තුරු පොලේදී අද අලුයම ඔහු මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග්‍යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අක්‍රමිකතා සිදු වූ බවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ලපුණා. ඔහුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරින්තු නිකුත් කර තිබූ අතර ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනද නිකුත් කිරීමටයි කටයුතු කෙරුණේ. උදයංග වීරතුංග මහතා UL-208 දරන ගුවන් යානයෙන් අදාළුවම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොට පොලින් දිවයිනට පැමිණියා. එහිදී ඔහු අත්අඩංගුවට ගැනීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කළේ.
මිග්‍යානා ගනුදෙනු සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසේ සිදු කළ විමර්ශනවලදී එල්ල වූ චෝදනා මත උදයංග වීරතුංග මහතා ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පළමු වරට වරෙන් තුනිකුත් කළා. ඒ 2016 වසරේ ඔක්තෝබර් 20 වෙනිදායි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ උදයංග වීරතුංග මහතා අක්‍රමිකතාවක් සිදු කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. අත්තරංගුවට ගැනුණු උදයංග වීරතුංග මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වශයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන්. පක්ෂ ව්‍යවස්ථාවට පිටින් ගොස් විවිධ සංධානවල තනතුරු හා සමාජිකත්වය ගන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුමාර සිංහ මහතා පවසනවා. එසේ වුවහොත් මන්ත්‍රී දුරපවා අහිමි විය හැකි බවයි සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා කියා සිටියේ. නායකත්ව අර්බුදය දුරදිග ගොස් ලාංඡනය පිළිබඳ ගැටලුවකට එක්සත් ජාතික පක්ෂය අද මුහුණ දී සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය අලියා ලකුණ වෙනුවෙනුත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය හදවත ලකුණ වෙනුවෙනුත් පෙනී සිටීම හේතු වෙනුයි මෙම ගැටලුව උද්ගතව පවතින්නේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැත්ුණා. ඊට ආසන සංවිධායක වරුන්ද එක්ව සිටියා. හදවතට මොකද උනේ? හදවත තියෙනවා. ඉතින් හනාවෙන් දිසානායක මහත්තයා මං හිතන්නේ හදවත හැලුවට ලක් කළාට හදවතක වටිනාකම දන්නේ නැති මිනිස්සු හදවතක් නැති තෙතමනයක් නැති මිනිස්සු ඒ විදිහට කවට අපේව ගණන් ගන්නේ නැහැ. කල්යාම ප්‍රශ්නයක් වෙන්නේ නැති නේද? අද අවසන් කරන්න කියන එක ඉතා පැහැදිලිව විපක්ෂ නායකතුමාටත් කරා. ඒ වගේම අපේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තුමාටත් අපි ඉල්ලීමක් කරනවා. ඒ නිසා අපිට මේ ඇදගෙන යන්න බෑ. මහා ජනාධිපතිවරණෙත් මේකමයි කරුවේ නායකතුමා. ඇදගෙන ගිහිල්ලා අන්තිම මොහොතේ තමයි සජිත් සමිතට ලබා දුන්නේ. ඒක නිසා තමයි පරාජය වෙන්න උනේ. මෙතනින් පස්සෙ කිසිම සාකච්ඡාවකට සහභාගී වෙන්නේ නැහැ කියලා අපි තීන්දුවක් ගත්තා. ඒ නිසා අද දවසේ ඇතුළත මේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙන්න ඕනේ. විසඳුමක් නැත්නම් අපි අපේ අලුත් සංධානය, ඒක සමගි ජන බලවේගයේ හදවත ලකුණෙන් තරඟ කරනවා. හදවතින්ම කටයුතු කරමු. ඒ කියන්නේ මම ආදරවන්තින්ගේ දවසනේ. ඔයාගේ හදවතත් නිකන් පොඩ්ඩක් ගැඹුරු කරගන්න ප්‍රේමේ. වෛරීය ප්‍රශ්න අහන්න නැතුව. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ බෑ කොරහේ නාවන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා කොරහේ නාවන්නත් බෑ කාටවත්. මොකද මේ දෙන්නම හොඳ ජර්මන් පීරි. ජර්මන් පීරි එකට එකක් ගෑවෙන්නේ නැහනේ. යම් යම් අය අලියා ලකුණට මුවා වෙලා ඒ කරන කුමන්ත්‍රණය අපි හෙලා දකිනවා. අලියාගේ නෙමෙයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. අලියාගේ හෙන්ඩුව අරන් ඉන්න පුද්ගලයාගේ ප්‍රශ්නේ තියෙන්නේ. මිනිස්සු අලියා ළඟට යන්නේ නැහැ. මොකද හෙන්ඩුව අරන් ඉන්න පුද්ගලයා විශ්වාස කරන්නේ නැති නිසා. නෑ මේ අපේ පක්ෂ ව්‍යවස්ථාව අනුව හෙන්ඩුව ගන්න ක්‍රමවේදයක් නැහැ නේද? ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒක ස්ථිරයි. ස්ථිරයි. ඔබතුමාලා ආයි සාකච්ඡා වලට ගිහලා නිකන් පච වෙන්නේ එහෙම යන්නේ. නෑ නෑ කොහොමද අපි පච වුන්නේ නැහැ. සඳුදා දින උත්්‍යාධිකාරී මණ්ඩලය. ඒකට අපි යනවා. සාකච්ඡා වල නෙමෙයි අපි ඉන්නුනේ ගංගොල. එක්සත් ජාතික පක්ෂත් එතුල් කරගෙන සම්දානයකට යන එක තමයි කැමති. ඒ වගේම අපේ ජනතාවත් පුරුදු පිළිගන්න පුළුවන් ගන්න දෙයියෝ කියන්නේ අලියාගේ ලාංඡනය යන එක තමයි සුදුසු කියන එක මගේ අදහස. අද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් අති බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සජි ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් තිබිච්ච සාකච්ඡාවට සම්බන්ධ වුණා. කවුරුත් හදවත ලකුණෙන් ඒ ඇත්ත වශයෙන්ම මම නම් හදවත ලකුණ ගැන දැක්කේ මේ ඕගොල්ලන්ගේ මේ WhatsApp වලින් social media වලින්. අපි මම නම් හදවත ලකුණ ගැන දැනගෙන හිටියේ නෑ. ඒත් සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාර්සිංහ මහතා කියා සිටියේ ඉහත සාකච්ඡාව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා හෝ පක්ෂයේ දැනුවත් වීමකින් තොරව සිදු වූවක් බවයි. නිල සාකච්ඡාවක් නෙමෙයි පක්ෂයේ දැනුවත් කරලා නැහැ. නිල නොවන සාකච්ඡාවල තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්නත් බෑ. පක්ෂේ නම් තීන්දුව తీරන කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුලේ ගන්න තීන්දුව తీරන තමයි ක්‍රියාත්මක වෙන්නේ. වෙනත් හදවතක් අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂයේ හදවතින්ම අලියෝ ඉන්නේ. අයිතියක් තියෙනවා කැමති නැත්නම් මේ පක්ෂයෙන් යන්න. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ, කිසි ගැටලුවක් නැහැ. අපි මෙවරත් ඉල්ලන්නේ අලියාගෙන් ඒක සහතිකයි. පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට අපි කියනවා වෙනත් පක්ෂයක නිලතල දැරීම හෝ වෙනත් පක්ෂයකට සම්බන්ධ වීම තුළ තමා දරන මන්ත්‍රී ධූරය අහෝසි වියා හැක. සජිත් මහත්මයාට කෘත්‍යාධිකාරී මණ්ඩලයට එන්නේ නැතුව එතුමාව සංධානයේ නායකයා කෙරුවා. අගමැති අපේක්ෂක කෙරුවා. ඊළඟට තණ්ඩම කොමිසම සභාපති කෙරුවා. නොමිනේෂන් කරනවා. ඔක්කොම දුන්නා. හැබැයි කොතනකවත් කිව්වේ නැහැ ලකුණු දෙනවා කියලා. මම රයිල් මහත්තයා ආරක්ෂා කරනවා නෙමෙයි. මම තමයි සජිත් වෙනුවෙන් මහත්තයා වෙනුවෙන් අපි කුරු පොලිවි හැම පොලි ඔක්කොටම මේකේ පෙරළියට සම්බන්ධ වෙච්ච ඒ උසාවියට ගියාය. හැබැයි යථාර්ථයට පාක්ෂිකස රට වෙනුවෙන් අපි මුහුණ දෙන්නු. 100 දෙකක්වත් ගන්න බැරි අයගේ පදයට අපේ පාක්ෂිකයන් නොටන්න අපි දෙන්න ලෑස්ති.
මේ අතර රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහතුරුන් පත්කල දස දිනකින් යුත් කමිටුව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද පස්වරුවේ රැස් වුණා. ඒ සිරකොත පක්ෂ මූලස්ථානයේදී අපි ඉතාමත් හොඳ සාකච්ඡාවක් කරා. මහතුරු හැටියට අපි සාකච්ඡා කරා. සෞන්දංග හරව දෙනකොට ඕගලන්ට හොඳ ප්‍රතිඵලයක් ඇයි. මට කියන්නේ ඉතින් සාකච්ඡා සාර්ථකයි. දෙගොල්ලොම එකට වැඩ කරන්න තීරණය කළා තියෙනවා. ගොලස් ගොලස්. දැන් මට ඔයාට ඕනේ කියන්න බැරි. මුණ ආකාරයෙන් හරි මුණාර ලකුණක් අරන් අපි සියලු දෙනාම සමගියෙන් ශක්තිමත්ව එකමුතුව තරඟ කරනවා. අපි සියල්ලට බලය ලැබෙන විදිහට කටයුතු කරනවා. ලකුණු වැඩියෙන් තියෙනවා එච්චරයි. මෙතන අද වුණ සාකච්ඡාව බොහොම තීරණාත්මක ඉදිරියට ගමන් කරන්න පුළුවන් වැඩ පිළිලා. බය වෙන්න එපා අපි අලියගෙන් හරි කොටියෙන් හරි ගහන්න ඕන ගේම අපි ගහනවා. ඔහෙලට ඕන ඕ වගේ දේවල් කන් තමයි යන්නනේ යන්න. මධ්‍යම ඇතුළු සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ජනාධිපතිතුමා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. පළමු අදියරේ වැඩ අවසන් වැති මාතර සිට හම්බන්තොට දක්වා වූ අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කර විවෘත කළ යුතුයි. මධ්‍යම අධිවේගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල දක්වාත්, පොතුහැර සිට ගලගෙදර දක්වාත් කඩිනමින් නිම කළ යුතු ව්‍යාපෘතියක් බව මෙම හමුවේදී අවධාරණය කෙරුණා. කඩවත සිට දඹුල දක්වා අධිවේගී මාර්ගයේ වැඩ නිම වූ පසු උතුරු නැගෙනහිර සහ බස්නාහිර පළාත් සඳහා රථවාහනවලට කඩිනමින් පිවිසීමට හැකියාව පවතිනවා. ජනතාවට වඩා පහසුවෙන් ගමන් බිමන් යාමට ඉඩ සැලසීම මෙම මාර්ග පද්ධති අරමුණයි. එමෙන්ම මාර්ග පද්ධති අතර මනා සම්බන්ධතාවක් ඇති ආර්ථික කොරිඩෝවක්ද නිර්මාණය වීම විශේෂත්වයක්. ඉංගිරිය සිට රත්නපුරේ දක්වා වූ කිලෝමීටර 76ක මාර්ගය කඩිනමින් ඉදිකර ඒ ජාතික මාර්ග පද්ධතියට එක්කිරණු ඇති. එය ආරම්භ වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන්. ඩොබර උමං මාර්ගයේ ඉදිකිරීම කඩිනම් කිරීමෙන් අධික මාර්ග තදබදයට විසඳුමක් ලැබෙන බවද මෙහිදී හෙළි කෙරුණා. දැනට අර්ධ වශයෙන් වැඩ නිම කර ඇති මාර්ග හා පාලම්වල ඉදිකිරීම කඩිනමින් අවසන් කළ යුතු බවත්, ග්‍රාමීය මාර්ග පද්ධති සෙසු මාර්ග පද්ධති වලට සමගාමීව නවීකරණය විය යුතු බවත් ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නා. කොළඹ මාර්ග තදබදයට කඩිනම් විසඳුම් සෙවීමේ අවශ්‍යතාවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම හමුවේදී අවධාරණය කළා. අධික තදබදයක් ඇති ස්ථාන හඳුනාගෙන ගුවන්පාලම් හා උමං පෙවිසුම් ඉදිකිරීමට නියමිතයි. දෙමටගොඩ වනාතමුල්ල හරහා බත්තරමුල්ල දක්වා මාර්ගයේ ඉදිකිරීමේ හැකියාව විමර්ශනය කළ යුතු බවද මෙහිදී සඳහන් කෙරුණා. ගාලුපාරේ වාහන තදබදයට විසඳුමක් ලෙස එම මාර්ගයට සමාන්තරව මුහුදුබඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කිරීමද රජයේ අපේක්ෂාවයි. සියලු ඉදිකිරීම් සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය ලබා ගන්නා ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. කොළඹ නගරයට රථවාහන පිවිසීම අවම කිරීමට සුඛෝපභෝගී බස් රථ හා පාසල් බස් රථ සේවාව විධිමත් කිරීමටද කරුණු සාකච්ඡා කෙරුණා. කොළඹට පිවිසෙන රථවාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන සැකසීම හා ව්‍යාපාරික ස්ථානවලදී වාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ වැදගත්කමද පෙන්වා දුන් ජනාධිපතිතුමා, විදුලි, ජල හා දුරකථන මාර්ගවලට සිදුවන හානි නතර කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බවද මෙහිදී අවධාරණය කළා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා. රහස් පොලිසිය මගින් අත්අඩංගුවටගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංක වීරතුංග මහතා, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට බෙවන විට ඉදිරිපත් කොට ඇතැයි එහි සිටින අප අධිකරණ වාර්තාකරු පවසනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න. චීනයේ වූහාන් නගරයේ සිට මෙරටට පැමිණ දියතලාවේ සිටි ශ්‍රී ලාංකික පිරිස කොළඹ යුද හමුදා මූලස්ථානය වෙත අද පස්වරුවේ පැමිණියා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළ නිලධාරීන් රැසක් යුද හමුදා මූලස්ථානයේ පැවති උත්සවයට එක් වුණා. මෙම මානුෂීය ක්‍රියාන්විතයට එක් වූ සියලු නිලධාරීන් ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කෙරුණා. දා මෙහෙයුමක් සිදුණා. යුද්ධයකට වඩා විශාල මෙහෙයුම පිටුපසේ ඉඳපු ඉහළ වීරයන්ට අපේ ස්තුතියමත් කරනවා. අපේ රජයේ මේ වෙලාවේ තිබුණු ශක්තිමත් නායකත්වය නිසා ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් සමාගමේ මේ ගුවන් යානයේ ගුවන් නියමුවා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයත්, ඉන් අනතුරුව ගුවන් හමුදාව, ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව පාරයි.
දශක 3කට ආසන්න කුරුරු වෙදුම්පාදේ ත්‍රස්ත අරගලයෙන් පසු ශ්‍රී ලංකාව සංහිඳියා යුගයක් කරා සංක්‍රමණය වී ලෝක සාමයේ පවත්වාගෙන යාමේ සංදිස්ථානයකට පැමිණ සිටින බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂෙනුකා සෙනවිරත්න මහත්මිය පවසනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ආරක්ෂක කවුන්සිලයේ පැවති සාකච්ඡාවකදී ඇය මෙම ප්‍රකාශය කළ බව නිව්යෝක්හි අප වාර්තාකරු ජනක පිටිගල පවසනවා. As this august body is aware, Sri Lanka is presently at a juncture of transition after near three decades of brutal separatist terrorism to an era of reconciliation and sustaining the hard-won peace. Sri Lanka's engagement today is in keeping with the government's vision for a country that embodies the universal values of human rights, justice, rule of law, and good governance while ensuring economic dividends to its people. Sri Lanka is one of the oldest democracies in Asia, and the newly elected President of Sri Lanka, His Excellency President Gotabaya Rajapaksa, in his address to the nation at the 72nd Independence celebrations, pledged to work towards guaranteeing the human rights and political and economic freedom for the people in a truly democratic country. In this context, he espoused that every citizen of Sri Lanka has the right to live freely and securely, holding independent opinions, following the religion of choice and freedom of association and assembly, as these are rights of human beings that no one can challenge. Sri Lanka is therefore committed to find innovative and pragmatic solutions driven by the domestic context to protect the country's national interest, guided by the provisions of the Constitution and the will of the citizens expressed through democratic means. පාස්කෝ ඉරිදා කොළඹ ශැංග්‍රීලා හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගත් මොහමඩ් ඉල්හාම් අහමඩ්ගේ පියා සහ තවත් සැකකරුවන් 6 දෙනෙකු ලබන 28 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියාවන දෙමිටකොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් වූ මොහමඩ් ඉබ්‍රාහිම් නැමැත්තා සහ තවත් සැකකරුවන් පිරිසක් මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මියයි. ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා. සතුස ආයතනයේ සිදුවේ යයි කියන වංචාවකට අදාළ ලේඛන හා ඔප්පුවලට සම්බන්ධ ඉඩම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳට අයත් වූවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ වන එම්.එම්. අයිෂා යන අයගෙන් ඉදිරි සතිය තුළ ප්‍රකාශයක් සටහන් කරගන්නා බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ සඳහන් කළේ. අදාළ ඉඩමේ සිටියදී අත්අඩංගුවටගත් මොහමඩ් ඉම්රාන් නැමැති සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන යාමට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට මාධ්‍ය සාකච්ඡාවකදී බලපෑම් කිරීමේ චෝදනාව මත විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා නිලධාරීන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියෝග කළා. පසුගිය දෙසැම්බර් මස 6 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවේ වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට බලපෑම් වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අසූ නවේ වකවානුවේ අතුරුදන් වූ වන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් අරලීගහ මන්දිරයේ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වන අවස්ථාවේ ඒ පිළිබඳ තොරතුරු දැනගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම පිරිස අරලීගහ මැදුරට කැඳවා ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට දැනුම් දුන්නා. එයනු ක්‍රියාත්මක වූ ගාමිණී සෙනරත් මහතා මෙම පිරිස අරලීගහ මන්දිරයට කැටුව ගොස් ගැටළු සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව සඳහන් කළා. පාරිභෝගික භාණ්ඩ 18,000කට අධික සංඛ්‍යාවක මිල අඩු කිරීමට පියවරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. රජයේ බදු සහන ප්‍රතිලාභය ජනතාවට ලබා දීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්.එච්.එම්. ෆවුසල් මහතා ප්‍රකාශ කළේ. භාණ්ඩ නිෂ්පාදන සමාගම් සහ ආයතන 700ක පමණ ප්‍රමාණයකින් ලිඛිතව විමසීමෙන් අනතුරුවයි මෙම පියවර ගෙන තිබෙන්නේ.
යනුව ගොඩනැගිලි ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය, ලදරු නිෂ්පාදන, රූපලාවන්‍ය නිෂ්පාදන, විදුලි උපකරණ සහ ගෘහ උපකරණ ඇතුළු භාණ්ඩ රසක මිල අඩු කිරීමක් රජයේ බදු සහන ප්‍රතිලාභයට තෙසිදු කිරීමට නියමිත බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ. බදු සහන ප්‍රතිලාභය යටතේ කිරිපිටි සහ සිමෙන්ති මිල අඩු කිරීමටද එම අධිකාරිය මීට පෙර පියවර ගත්තා. ලක්හඬ හරිත ආදරයේ වැඩසටහන පැලවත්ත අකුරේකොඩ වැව ආසන්නයේදී අද පැවැත්වුණා. ඒ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතා සහ ආදිවාසී නායක ඕරුපරිකේ වන්නිලැත්තන්ගේ ප්‍රධානත්වයෙන් ආදරවන්තයින්ගේ දිනේදී තරුණ තරුණියන් අතින් පැලයක් සිටුවීමට අවස්ථාව සලසා දෙමින් සමාජයට ආදර්ශයක් ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්වුණා. හරිත පරපුර සමාජ සත්කාර පදනම සමග එක්වයි ලක්කන ගුවන්විදුලිය මේ සංවිධානය කළේ. දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් තරුණ තරුණියන් හරිත ආදරය වැඩසටහන සමග අත්වැල් බැඳගත්තා. ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යයන කටයුතු සිදු කරන තරුණ තරුණියන්ද මීට එක්වීම විශේෂත්වයක්. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක, සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ යන මහතුරුන් මෙන්ම හරිත පරපුර සංවිධානයේ සභාපති අමිල මොරේමඩ මහතා සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සහෝදර කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් මෙම සමාජ සත්කාරයට එක් වුණා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දුන්නේ. එම ප්‍රවෘත්තිය නැවතත් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දුන්නේ. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. යන්තමෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk